මේ ලෝකේ මේවා නොවෙනවා නම් ඒකයි පුදුමයි. රාග සාගත, ද්වේෂ සාගත, මෝහ සාගතව හැදිච්ච ලෝකේ ඉන්න පිරිස අතරේ එකෙකුට කි කවුලක් නැතෝ ඉන්න තියනවා නම් එහෙම එකක් හැදුනොත් ඒකයි පුදුමයි. රණ්ඩු වෙන එක හෝ අනුපද කියා ගන්නකෝ ඒක ඒක නෙමෙයි පුදුමයි. ඒක ඒක තමයි ස්වභාවය. ඉතින් අපි හොයාගන්න යනවා මොකද කොහොම හරි කවක් නැහැ ඔය ටික සුද්ධ කරගෙන සැනසෙල්ලේ ඉන්න කවුරු එකද අවිද්‍යාවත් එක්ක තමයි මේ ඉඳ හොයන්නේ. ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ තියෙන ලෞකික ගිහි කරදර වලින් තමගේ මියගේ ඥාති හිතාසින් එක් කාලයක ඉඳලා පස්සේ මැරිලා ගිහිල්ලා උන් ඒක පැත්තෙන් හිංගි හිංසා කරනවා. ගෙදර ඉන්න තමන්ගේ දූ පුතුන් ආදී වන්නව අය ඉන්නවා නම් ඒවත් ඒගොල්ලෝ කේක විෂිප්ත වෙලා එකිනෙකට විරුද්ධ දේවල් කරගන්නවා. ඉතින් අන්තිමට බලනකොට එක එක පැත්ත ගත්තා කියලා එක එක කොන් කරනවා. මේ ලෝක ස්වභාවය ගිනි ගොඩක්. ඉතින් ඕක තුනේ ඉඳගෙන අපි තවත් වෙනවා ඇලීම නිසා අපිට අත්හර ගන්න බෑ. පුතානි, දුවනි, අම්මනි, තාත්තනි එක එක අදහස් වලින් ඇවිදilla අපි මායා දර්ශනයකින් මායා මුලාවකින් ලෝකෙට බඳිනවා. බඳ බඳ අනේ කොහොම හරි මේවා නැතුව හොඳ ලෝකයක් හදාගෙන අපිට ඉන්න දෙයක් නැද්ද? අවිද්‍යාවේ තීරණය කර කොච්චර හරි ඇදලා දමනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. දැන් මේ ලියෝ කියවන්න ගියාම වෙලාව යනවා. ඒක මම මේ කිව්ව කිසි කැටි කරලා. මේ දික්කසාදු දැන් මව් කෙනෙක් ඒ වගේම තමන්ගේ මේ දුක් ගැන විල්ලා ගැන කියන්නේ. ස්වභාවය ඔච්චරයි ඔගෙන කියන්න දෙයක් නෑ. අද ඉතිරින් මෙයා සසර ගමන හැදුනේ. සසර ගමන අනන්ත සංසාරයේ මුලක් අපිට කියලා ඒක විග්‍රහ කරන්න බෑ. ගිහිලා ආපු ගමන බැලුවොත් කරලා තියෙන පව් කන්දලා බැලුවොත් අපිට මෙච්චර ඉන්න හැමනික පුදුමයක් කියලා හිතෙනවා. අපි අනන්ත සංසාරයේ පටන් මේ ධර්මයක් අහන්න නැති ලෝකෙක අහන්න ලැබිච්ච එකම දේ උද්දාමයෙන් ලැබිච්ච එකම දේ මොකද්ද? ලෝකේ විද්‍යාවනේ පංචකාමයේ හැමදාම ඕක තමයි තිබුණේ පොරේ ඔක්කොම. ඕකෙන් අහකෙච්ච දහමක් කියන උත්තමී ලෝකේ පහළ වෙන කාලෙක අපිට උපදින්න හම්බුණා නා. බුද්ධෝත්පාදී දුර්ලභයි කියන්නේ එහෙම කාලයක්. අති දුර්ලභ දෙයක්. එනම මේ සංසාරේ ඉන්න ගමන් අපි කවදාවත් අපිට සැනසෙන්න උත්තමීක හම්බෙලා නැහැ. බණක් අහන්න. ඇත්ත කියා දෙන්න කෙනෙක් හම්බෙලා නැහැ. අනන්ත සසරේ ඉන්නේ. කාමිට ආවරණ පිරිසක් එක්කලා මරාගෙන ගහගෙන කා කොටාගෙන පොරකාගෙන තරං කරගෙන ඔහොම තමයි සසරේ ඇවිදින් තියෙන්නේ. හිතෙන් කයෙන් වචනෙන් කරපු කියපු හිතපු දේවල් අරගෙන බලනකොට මේ අතරින් 100ට නෙමෙයි 1000ට එකක්වත් අපිට හොදක් වෙනවා කරලා නැහැ. කාට හරි හිංගියක් හිංසාවක් තමන්ගේ වඩ වඩා ගන්න තමන්ගේ ලෝකෙමට තමන්ගේ උජාරුවට තමන්ගේ වාසියට මේ තමයි අප්‍රමාණ සංසාරي ගත කරලා තියෙන්නේ. මෙහෙම ගත කරලා ආපු ගමනේ කලාතුරකින් මේ ලැබිච්ච මිනිසත් භවකදී බුද්ධ සාධනී තුන ගැහිලා බණපදයක් අහන්න ලැබිලා හිටයි යම් කිසි ඔළුවක් මොලයක් පෑදුනා නම් අනන්ත සංසාරයෙන් ලැබුව වාසනාවක් හම්බෙලා තියෙන වෙලාව. දැන් මේ වෙලාව වෙනකොට මේක තෝරා ගන්න වෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි විසින් කරපු දේවල් අපි පස්සපස ගලා එනවා කියන එක ඇත්තක්. කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. ඒ සතර ගමනේ නැහැටි. කර්මයේ මුල් කරගෙන දායාද කරගෙන පිළිසාර කරගෙන ඤායා කරගෙන උප්පති ස්ථානයේ කරගෙන යම් කිසි කරන ලද කර්මය හොඳ එකක් නම් හොඳක් හෝ නරක එකක් නම් නරකක් හෝ කියන ලෝක සම්මතේ හොඳ නරක භුක්ති විඳගෙන ඉන ගමන. ඉතින් හොඳක් කරලා තියෙන්න බෑ. හතරෙදි හොඳක් ලබන්න 1000ට එකක් හොඳ මාත්‍රයක් කරලා 1000ට 999ක් කරන්න තියෙන තරම් ජඩ වැඩ බළු වැඩ කරලා ආපු සතර ගමනක දැන් අපි මොකද හොයන්න යන්නේ? අපිට හම්බෙන්නේ පාකේ. අපි සූදාන වෙන්නද හදන්නේ? සූදාන වෙලා සූදාන දගත්තත් දැන්නේ යුරදා ගත්තත් දැන්නේ ඕක අපිට ඉස්සර ඉඳන් හම්බුනා. මෙච්චර දුර ඉන්නේ නැහැ සතර ගමන. බුද්ධහම හම්බෙලා තිබුණා මේ ඉස්සර. එහෙනම් තේරුම් ගන්න කල්ප 90 ගානක එහා ඒවත් තියෙනවා අපිට ගෙවන්න. එනවා කල්ප 90 ගානක් ඉස්සර ආපුවා. අපි ගෙවපු නැති ඒවා ඒගොඩේ තියෙනවා. එහෙනම් ওই කාලේදී අපි කරලා තියෙන වැඩි හරියක් බැලුවොත් එහෙම මේ මහ ලෝකේ නම් කරලා තියෙන ලරක අතරගත වැලි ටිකක් විතර ඇති.
කරලා තියෙන හොඳ. නමුත් දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද? කරදරයක් නැති සුන්දර ලෝකයක් ජීවිතයක්. මොකේ ප්‍රතිඵලද? හොදේක ප්‍රතිඵල. කරලා තියෙන්නේ මොනවද බැලුවොත් එහෙම. අපි ගැන අපිටම ලැජ්ජා හිතෙනවා මේ ලෝකේ සුන්දර ලෝකයක් මවාගෙන ඉඳී තරවන. මා භයානක ලෝකයක් භයානක විපාකයක් මේ එන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන මෙතෙක් අපෙන් සිද්ධ වෙච්ච අවේද අසාධාරණ ලෝක සත්වයාට මං අද මේ කරන යහපත් දේ පුණ්‍ය පිනක් වශයෙන් අයිති වේවා. මම මේ ණයෙන් නිදහස් වෙලා ඉතින් මේම වගේ ජීවිතේ නිවනින් පූර්ණ කරගන්න ලැබේවා කියන මේ අදිෂ්ඨානය ගන්නවා විතර වෙන මොකක් ගන්නද? බෞද්ධේ බෞද්ධ පැතුම ඕක වෙන්න ඕනේ. ඔයින් එහා දෙයක් මේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න යන්නේ මේ දහම තේරුම් ගත්තේ නැති නිසා. හරියට තේරුම් ගත්තා නම් තවදුරටත් අනේ මගේ පවුලේ දුව හොඳ කරගෙන පුතා හොඳ කරගෙන සමගියෙන් සමාදන්නේ කිරි පැණි වගින්ද අපිට හදලා දෙන්න කියත් කාටවත් කියන්න යන්නේ. අපි දන්නේ අපේ ජීවිත අපි ගවාගෙන ආපු හැටි. අපිට මේ ටික වෙන්නේ කොහොමද? ලෝතුරා බුද්ධත්වයට පතාගෙන ආපු ලෝතුරා බුදු පියාණන් වහන්සේට බුදු වෙලා උන්වහන්සේ දේශනා කරනවා තමන්ට වෙච්ච දේවල් තමන් මුල් බෝධිසත්ව කාලේ පුරාගෙන එනකොට තමන් අතින් ලෝකයට සිද්ධ වෙච්ච වැරදි කීපයක්. පුබ්බ කම්ම පිලෝතිකාව දානේ කියලා අපදාන පාලීට අයිති කොටසක විග්‍රහ වෙනවා. පෙර කරන ලද කර්ම බෝසත් කාලේ එනකොට සූදානම් වෙලාම ආවේ නෑ. අතලමඟ පව් කෙරිලා තියෙනවා. සමහර වෙලාවට දේපොළ ආසාවෙන් තමන්ගේ සුළු පියාගෙන නැන බාප්පගේ පුතා ගලප්පල්ලට තල්ලු කරලා ගලකින් ඔළුව පොඩි කරලා මරලා දාලා තියෙනවලු. අනියෝක බොරු කතාවක් එන මහ බෝසතාන් වහන්සේ නම් කවදාවත් ඔහොම කරන්නේ නැහැ කියලා අපි වේරින්ද දොර හරියන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන් පොත්වල අදා සඳහන් කරලා තියෙනවා. මල්ලෝ පොර සූරියෙක් වෙලා චන්ඩිකා පෙන්නන්න ගිහිලා පළවෙනි දැනගන්න ගිහිල්ලා අනිකල ගහලා කොන්ද කරලා දැම්ම බිම ලෝතුරා බුදු වෙලා තිතුරිය ගෙවන්න වුණා. නිකන් නෙමෙයි ඔසුපත් නරකොල දුක් ගෙවලා ගෙවලා ආනන්දමයි පොට ටිකක් කෙක්කුමයි මම පොඩ්ඩක් හාන්සි වෙන්න. ඔය ඉන්න අයට මොනවහරි ගැලපෙන ධර්මයක් දේශනා කරන්න කියලා උන්වහන්සේ හාන්සි වෙච්ච අවස්ථාව බොහොමයක් කියා තියෙන. ලෝතුරා බුදු වෙලා පිටේ අමාරු අරගන්න බැරුව ගියා අර කර්ම වේග. එනම් මේ වගේ දේවල් කොච්චර තියෙනවද? ඉතින් ඔහොම කර්ම 12ක් උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා 14ක් තියෙනවා සිද්ධ වෙච්ච කර්ම හැටියට පෙන්නලා. එහෙනම් ඉතින් අපි ගැන මහා බෝසත් චරිතයේ ඔය වගේ කැලී තියෙනවනම් අපේ චරිත ගැන මොනවද අපි මේ හදන්න හදන්නේ? අපි කොහොමද හතරේ ඇවිදින්න ඇද්ද? ඒකෙන්ද හොඳම ලේසිම ක්‍රමය මොකද්ද? ලැබිච්ච අවස්ථාවේදී තව යන්තම් කොසටයක් ආහාර ජීවිතේ ගැට ගහගන්න කල්පනා කරන්න පුළුවන් මට මේ ඉන්නේ. මට යටි සිහි කල්පනාවෙන් අනිත්‍ය දේ දුක්ඛ දේ අනත් දේ සිහි කළා. අනේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි නැත්තයි මේකෙන් මිදෙන්න ඕනේ කියලා. ප්‍රඥාව වර්ධනය කරගන්න මොහොතක් හිතනවා නම් ඒ අවස්ථාව අතිශ්‍රේෂ්ඨයි. පවුලේ ඉන්න එක සමගිය හදන්න හදනවට වැඩියි. ඕක ශ්‍රේෂ්ඨයි. යථාර්ථේ නම් ඕක තමයි මට කියන්න තියෙන්නේ. වෙන මොනවාද මේවා හදාගෙන කොහෙ ඉන්නද? අපි හදාගත්ත ලෝකෙ එහෙම එකක් නෙමෙයි. අපි කර්ම වේග කරලා තියෙන්නේ ඔහොම සුන්දර ලෝකයක ඉන්න නෙමෙයි. කලාතුරකින් එකක් හම්බුනා නම් දහහක් ගෙවලා තියෙන අපාගත වෙලා. දිවියෙක් කියලා අද්භවයක් ගත කරා නම් දහසක් අද්භව අපාගත වෙලා. ඔහොම තමයි ගමන ඇවිදින් තියෙන්නේ. ඉතින් එහෙම ගමනක් තුළ අනේ මට දුකයි කරදරයි පවුලේ අය මං කොන් කරනවා මට මෙහෙම කරනවා ඌව එකක්වත් හිතන් දෙන්න එපා. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒක තේරුම් අරගන්න ඕනේ විදිහට. ඉස ගිනි ගත්ත කෙනෙක් මොකද්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ යන මේ උපමාවක් දෙන්නේ මේක වටිනාකම පෙන්වන්න. ස්වාමීන් ඉක්මන් කළා ගින්දර නිමා ගන්න ඉපේ. මාන්නේ ඊටත් ඉස්සෙල්ලා කොරන් ටිකක් මං කියන්න. මේ ලෝකෙ මේ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා ලෝකෙම විදින කටයුතු කරගන්න බලන්න මෙනිහි කරන්න. ඒ මොහොතක් නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඊට වඩා වටිනවා. දැන් මේක තරම කොච්චර දුකක් සින්තද වෙන්නේ. ඉත ගිනි ගත්ත කෙනා ගින්දිනි වන්ට ඒකට යන කාලෙත් අත්හැරලා
ඊයවන මොහොතත් විදර්ශනා වලන්දී යොමු කරගත්තා නම් මේක වටිනවා කියලා පෙන්වන්නේ මේක වටිනාකම පෙන්වන්නේ එහෙනම් අපි ආ කොච්චරම් දුරට බුද්ධ බලන් අරගෙන ඉන්නේ අපි ඉන්නේ කොහෙද පොඩ්ඩක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕන ඉතින් මේ ලෝකේ යන සුන්දර ලෝකේ වාන්න එපා බෞද්ධයෙක් හැටි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හැකි තරම් දුරට ලෝකේ අසාරයි කියලා මෙනෙහි කරන්න ඒකටම උදව් කරගන්න ඕවා අනේ බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් නැහැ දරුවන්ගෙන් සන්තෝෂයෙන් බලාපොරොත්තු වුණා කොහොම සන්තෝෂයක් දරු සෙනෙහස දරු ගින්නක් වෙලානේ දාලා යන්න අබ්බෑ කරන්න දෙයක්වත් නැහැ සෙනෙහස කියන මුලාවෙන් බැඳිලා මොකද කරන්නේ යකඩ දම්බැලකින් බැන්දේකට දම්වැල කඩාගෙන ගිය හැකි මේක කඩාගෙන යන්න බෑනේ දරුවන්නේ මොකද කරන්නේ දාලා යන්නේ කොහොමද ඉතින් බලයන්ක බං ගිහි මානවියන්ක කවුරු හරි කිව්වොත් එහෙම කොහොම යන්නද බං අර පොඩි එකා දාලා ඒකගේ මොන බලලා මම මොනවා කියන්නද ඔය කොච්චර බැන්නත් කිව්වත් මම නැන්නම් උන්ට කවුද මෙන්න මෙතන තමයි ඉන්නේ කොච්චර මහන්සියලාද මම මේ ගේ පොඩ්ඩ හදාගත්තේ මගේ ජීවිත කාලේ හරි ආරම්භ කරපු සල්ලි වෙනුනේ පෙන්ෂන් නෑ ඔක්කොම දාලා මේ පොඩි ලංකාවල් අරගෙන හදාගත්තේ මේක දාලා මම කොහේ යන්නද ජීවිතේ ගත කරන්නේ මෙහෙම තැඟවල මෑතදී සිද්ධ වුණු එකම සිද්ධියක් මම නම් ගොත් ස්ථාන කියන්නේ නෑ නමුත් සසල භයානකත්වය ලෝකයා අල්ලාගත් දෙයක තියෙන භයානකත්වයක් කියන්නේ කරුණු කීපයක් පෙන්වන්න එක්තරා පවුලක අම්මයි තාත්තයි දරුවෙකුයි මේවා කීප දෙනෙක් එක රෝහලක ඇඳක මල ඒ අතරෙදි ඒ පවුලේ ඉන්න තව එකෙක් ලෙඩ වුණා අසාධ්‍ය රෝගයක් එයාත් ඔපරේෂන් කරලා අර ඇඳටම ගෙනාවා යන්තන් ඉන්දියාගෙන එනකොට මේ විහාටව මෙහාට හැරෙන්න එපා පිළිලෙන්න එපා කියලා තිබුණා කෙනා දැන් බුදි හීනයක් නොවන හීනයක් පේනවා ඒ හීනෙකුත් නෙමෙයි අභයමත් නෙමෙයි අර මැරිච්ච එක්කෙනෙක් ඇවිදලා කියනවා මේ ඇඳ මගේ තෝ මොකද මගේ ඇඳේ ඉන්නේ පලහකට මේ ඉස්පිරිතාලේ ඇඳ අයිති කරන්නේ මැරෙන්න යනකොට ඇඳේ ඉඳලා මැරිච්ච එකක් කකුල් දෙකෙන් ඇදලා බිමර දාලා හදලා අනිකත් හැදිලා මොකද කරන්නේ මේක මගේ ඇඳ තෝ මොකද කරන්නේ කියලා බෙල්ලෙන් අල්ලලා කකුල් දෙක අත් දෙකලත් අද කරේ බෙල්ලත් අද කර තුන් දිනේ තුන් ආකාරයෙන් ඇඳර පොරකන ඇඳ ඉස්පිරිතාලේ මැරෙන්නේ තුන් දෙනා ඉස්පිරිතාලේ ඇඳි මේ ලෝකේ පුදුමයි කියන්නේ මේකයි අවසානයේදී හිටවුව ඇඳ තාලේ යන්න බැරුව ඒක හිත බැඳිලා තිබිච්ච හැටි ඉතින් මේ වගේ දේවල් නිසා හිතන් දෙපා මේ ලෝකේ ඇලුම් කරන්න නම් කිසි දෙයකට මෙයා බරපතලකම මෙච්චර සැරයි අවිද්‍යාවෙන් වැහුනාම පුද්ගලයාගේ මනස කොහෙද බැඳෙන්නේ ඉස්පිරිතාලේ ඇඳේ හිටපුවාම මැරෙනකොට ඒක සීහුණා නම් ඔහු එතනින් යන්න බෑ අපි දැනුවත් එක්තරා දෙයක් කියන වෙනවා මා පුංචි කාලේ එක්තරා පන්සලක සිද්ධ වෙච්ච සිද්ධියක් මම දන්නා තුන ස්වාමීන් වහන්සේ නමක් පන්සලක වස්වසන්න ගියා වත් සමාදන් වෙලා ගිහින් එක දවසයි මේ උදේ පාන්දර හාමුදුරු එනවා වෙවුල වෙවුල හරි බයක් වෙලා තියෙනවා මොකද හාමුදුරුවෝ බය වෙලා වාගේ වාත් පුංචි එකයි කෑ ගහන්න එපා බං ඕවා කියන්න පුළුවන්ද අපිට මූඩ උඩ බැලලා මූඩ කියලා ගහගත්තා වගේ නෝ ඕ ආරංචි වුණා මෙහෙම කතාවක් කිව්වා දැන් සිද්ධ වෙලා තියෙන සිද්ධිය ගැන ආපුහාම කාටවත් උඹ කියන්න එහෙම එපා මේක අපිටම නින්දාවා මගින් තැන් කියන්නේ නැහැ කවුද කියලා කියන්නේ නැහැ මේ හාමුදුරුව එදා ගිහිල්ලා එක්තරා ඇඳක නිදාගත්තා කාමරේ මේ හාමුදුරන්ට ඇහෙනවා බොහොම අදින සද්දයක්
හාමුදුරුවෝ ගැස්සිරා බැලුවා මේ අමුතු කූලන සද්දේ මොකද්ද බලනකොට වැහැරිලු වෙච්ච ඇට කටු වාගේ තියෙන ශරීරයක් වර එතිච්ච වැරහැලි සිවුරක් ඇඳගත් හාමුදුරු කෙනෙක් වේවුල වේවුල ඇඳ දිහා බලා ඉන්නෝ යොමු කරලා බලා ඉන්නකොට ඒ පැත්ත බලා ඉන්නකොට ඇඟ හිරි වැටලා ගියලු කියපු වචනයක් ඇහිලා අනේ උන්නාන්සේ ඇඳට ගොඩ වුණා විතරයි මං ඇඳෙවන්නේ ඔක තමයි කියපු වචනේ එළි වෙනකන් ඇහැරලා ඉඳලා පාන්දරාව වස් කරලා ඔක්කොම ඉර වස් ඔක්කොම ඉවරයි වස් සමාදන් හිට ඔක්කොම කැඩුනා සිද්ධිය මොකද්ද කියලා හොයලා බලනකොට ඒ පන්සලේ එක්තරා මට්ටමක වයසක හාමුදුරු කෙනෙක් හිටියා මේ හාමුදුරුවෝ මේ බඩු මුට්ටු වලට හරි ආසයි පන්සලේ දුර පන්සලකට ගියා මේ ධර්ම දේශනාවකට ධර්ම දේශනාව දවසෙදි මොකද කරන්නේ ගමේ ඉන්න අය හාමුදුරන්ට ඇඳක් පූජා කළා දැන් මේ ගමට ගිහින් පන්සලේ හිටපු ඇවිත් ළමයයි මේ හාමුදුරුවෝ දැන් ඒ සිරිතක් තියෙනවා පූජා කරපු දෙයක් එහෙම තියෙනවා ඒ පන්සල දීලා යනවා මිසක් අරන් යන සිරිතක් නැහැ ඒ වුණාට මේ ඇඳනම් දාලා යන්න හිතෙන්නේ නැහැ අර පන්සලේ ඉන්න හාමුදුරන්ට කියා තියෙනවා මන් නම් මේක ගෙනියන්න ඕනේ ඒ හාමුදුරු ටිකක් හිත දෝස්ති ගතියෙන් උන්නාන්සේ රෝණ එකක් කරගන්නවා මෙහෙනම් ඔයාලට උදව් කරන්න මිනිසුනේ ඕන එකක් කරගන්න කොල්ල හිටහංග පොඩ්ඩක් රෑ වෙනකන් හිටියට පස්සේ මොකද කරන්නේ අර ඇදී තිබිච්ච පොළු ටික ඔක්කොම කද බැඳලා මිටිය හදලා एक मिट्टे तो उक्कम खदली मेदगी को हाँ उदरिंग गोड़े पारी गोड़े पारी शेम पांसल दहा बहुला दमेक हिटवन का इंड बेह मे पुद लोकिक हटि मे किया अरे दीला महान शीला इंड बेह हिटवन का अदम बुद्धि हदागी अरे को हेत्ती ඇඳ අටවා ගත්ත කාඹරි හාමුදුරුවෝ සුවසේ බුදියා ගත්ත තමයි බුදේ වලනට මැරිලා සිද්ධිය ඔච්චරයි අර මම කිව්වා හාමුදුරුවෝ ශාසනෙ ගිහිල්ලා හිටව වස් සමාදන් වෙලා අන්නේ පන්සලේ ඊ ඇඳි තමයි බුදියා ගන්නට ඔය සිද්ධිය දැක්කේ උඩට ඇදලා හූලව් පාර ඇට සැකිල්ලක් වගේ ප්‍රේත කයකින් වැරිච්ච කයක ඒ වගේම සිවුරක් වැහැරිලා තියෙන ඇඟේ එලිලා ආරයිද දිහා බලාගෙන හොල්ලලා අනේ උන්නාන්සේ මම ගෙනත් තිබ්බා විතරයි වැටුණානේ කිව්වා ඒ කියන්නේ ඇඳේ බුදියා ගත්තාම වැටුණා දැකා ඒ කියන්නේ මැරිලා මලපිරේතියා වුණා ඇඳට ආසාව දැන් මේවා කියන්නේ භික්ෂුන් වහන්සේලාට නිකලු කරන්න දෙන්නේ එහෙම නෙමෙයි භික්ෂුන් වහන්සේ කිව්වත් මිනිස්සෙක්නේ ඒ කාට හරි මේ ආසාවන් असीमित तृप्ति नति सीमा नति ये बलापुरुत अति मगे कखीला मगे वकीला ये वाक्य मगे अद मगे पुट मगे कोटे मेटे मे आदि वसीन गति सीना मे वारी भयानक बाई मे कि निदागंड तीन अंद इधगंड तीन पुट वकी कथाकर पुर्द एंडोन मगे कखीन कत्तर अभी इन गे की मगे गे की कत्तर ඔහොම ක්‍රමක්‍රමයෙන් මම මගේ කියන අදහස සම්පූර්ණ අත්හැරන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා ජීවිතේ. ඉතින් කියන්නේ ඒකයි එහෙම තේරුම් අරගත්තේ නැත්නම් මේ මැරිච්ච අයගෙන් කරදර කියන්නේ තෝවන් ගාදුරු ඔහොම ඒවා. අපි දකින්න නැති පැත්ත. අයිතිවාසිකම් කියලා අයිතිවාසිකම් කියන්නේ මගේ ඉඩම මගේ ගේ කියාගෙන එකෙක් මැරෙනකොට මැරිච්ච පරලෝ ඉඳලා එකෙක් හූල්ලනවා. අරු එහෙ ඉඳලා එක උගෙලු ඔය ඉඩම මං ගත්තේ එන්න මම හොරෝප්පුවක් ගහලානේ ඕක ගත්තේ උගෙ වෙන්නේ කොහොමද ඒක මාගේ නේ අර මැරිච්ච එකා එහෙනම් හූල්ලනවා අරකත් මගේ වගේ කියලා ඌත් මැල්ල යනවා ඌත් ඒ ගොඩේ බලන්න උන් දෙන්නාම වගේ හියාගෙන පොර කනකොට තායෙක කියලා තොගේ වෙන්නේ කොහොමද ඔය ඉඩම මම අහවල් එක්ක රාගේ සල්ලි දීලා ගත්තා බලනකොට ඊට ඉස්සෙල්ලා ආසාවුත් අනිත් නැත් අයි
ඒක අහේ පොර කනවා අයිතිවාසිකම් වලට මහ පොරයක් තියෙන ලෝකයක් ඕක තරංකාරී පොල්ට ගියාම පොලේ බඩු ගන්න විරෙන්දේ කලික් වෙලඳගේ මේ දෙවිනියෙන් කෑ ගහනවා වාගේ ඔය ලෝකෙට හිත තියලා වැළුවොත් එහෙම සමහර වතු වල එකම මර ජංජාලය මරා ගන්න හදනවා අයිතිවාසිකම් කිය කිය එකෙක්වත් දාලා යන්නේ නැහැ ඊට පස්සේ තව එකෙක් ඕක එකෙක් කියවන්නේ නෙමෙයි මගේ කියලා මෙහි ඉන්න මිනිස්සෙක් කියලා මේ මස්ලේ කයින් ඉඳගෙන වරේ වරේ වෙකට වෙලා හිටන් අරුඩ ගහමු ඊට ඉස්සෙල්ලා උගෙලුව අපේ නෙමෙයිලු ඒ වෙලාවට තමන්ගේ කාටවත් නැති වෙන්න යනකොට ඔක්කොම එකතු වෙලා හිටන් අනිකර ගහන ඔන්නෝම ක්‍රමවේදයක් තියෙනවා ස්ථානය පන්සලක් හරි මේක මගේ කිව්වොත් එහෙම අර පරම්පරාව විරුද්ධයි මට ඓතිහාසිකවම මම ඉන්නේ ඉන්නකන් ඉන්න නිසා වෙන මොකද්ද ඔය අදහස තියෙනකොට බොහොම කරදර අඩුයි ආ ඌ ඉන්නේ ඓති කරගන්න ඇවිදින් නෙමෙයිනි එහෙම එකක් ඌ කියන්නේ නැහනේ ඒතොර හරි භූත කරදර අඩුයි මේ ගෙවල් වලත් මේ සිද්ධිය මෙහෙම තියෙනවා දකින්නේ මගේ කරගෙන මගේ කියන සින්නක් කරේ දෙන්න බලාපොරොත්තු වෙන අනික මැරෙනකන් ඉන්නේ ආත්‍යාත මැරෙනකන් ඉන්නවා අනික දැන් ඉතින් මේක මගේ කියන්නේ හරි ආසයි වදනේට මේකේ මගේ හරි ආසයි ඔක කියන්නේ ඉතින් කියන එක ඉතින් ඉතලා මගේ මගේ කිව්ව එක මැරෙනකන් බලා ඉන්න ඊට පස්සේ මට නේ ඔකයි තියෙන්නේ දා පටන් ගෙන අනික කොගලව හංගලු වැහෙන කතා කරනවා මේකේ කාගේද මේක මගේ උඹලා මට ඕන හැටියට ඉන්න ඕන මොකද මගේ ගේන්නේ ඔන්න ඔය જાතිය වයින්නෝ ඔන්නෝ අනිසා තමයි වැඩි හරියක් මේ දුක් විඳින්න අමනුෂ ලෝකවල ඉන්න අයගෙන ලෝකෙට වැඳිලා ලෝකෙ මුලා වෙන අය ඔය මාව මායි කියන එකේ වැඳිලා හරියට සතර අපාගත වෙනවා අනන්ත කාලයක් බේරෙන්න බෑ ඔය පුරුද්ද අත්හැරගත්තේ නැත්නම් ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඉඳ ගන්න පුටුවේ ඉන්නවා මිසක් මගේ පුටුව කියන්නේ මොකද්ද පුළුවන් තරම් ඒවෙන් අහක් වෙන්න උත්සාහ කරන්න ඕනේ කතා උලි මේක මගේ වලද මේක මං හදපු ගේ මං හිටවපු ගහ උගෙන් ඔක්කගේම හිත අත්තරින්න ඕනේ අත්තරලා කටයුතු කරන්න පුළුවන් වුණ තරමට සැනසුමක් තියෙනවා